චතරික සමයේ පළමුණ සතිය සෙනසුරාදාමනේ කිරීම. ගෑදර පෙපන් තෙනේ ඔබ සහෝදරත් එක්ක අමනාපනම් පඬුරු තියලා සහෝදරත් එක්ක විසඳගන්න ඉන්න ආරාධනා කරන ස්වාමින් වහන්සේ. අද ඊට වඩා ගැඹුරු අත්දැකීමකට ඔබ මාව අරගෙන යනවා. උන්වහන්සේ කතා කරනවා පූර්ණත්වයක් ගැන. උන්වහන්සේ කතා කරන ස්වර්ගයේ පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ වශයෙන් නාග්මෙන් ඔබද සර්ව සම්පූර්ණ වන්න. එතකොට ස්වාමින් වහන්සේ සර්ව සම්පූර්ණ වෙලා තියෙන්නේ කොහොමද? දැන් මිනිස්සුන්ට මොකද උනේ ධම්ම යන්නේදී? ස්වාමින් වහන්සේගේ අභිමුව හිටිය ඒ අයට සුවකේන්ද්‍රීය ජීවිතයක් තිබුණේ නැහැ. දේවකේන්ද්‍රීය දේව ජීවිතයක් තිබුණේ. එතකොට හැම තිස්සෙම උන්වහන්සේ දිහා බැලුවේ තමන් දිහා බලන තරක් අවස්ථාවක් තිබුණේ නැහැ. මේ පාපයත් එක්ක යාන්දියල දිහා බලද්දී තමයි ඒගොල්ලෝ නිර්ුක්තින් නිර්වතින් කියලා දකින්නේ. ඒ වගේම චෝදනා කරන්නේ ස්ත්‍රිය මට දුන්නා, ඔබවහන්සේ දුන්න ස්ත්‍රිය දුන්නා, සර්පය දුන්නා, මේ බෙදීම කයිනාබෙල් මරා ගන්නෙ මේ මේ ස්වකේන්ද්‍රීය ජීවිතයත් එක්ක. එතකොට ඔබ ඔබගේ මම කී ගමන වෙන්නට ඕනේ මේ ස්වකේන්ද්‍රීය ජීවිතයෙන් සමිදු කේන්ද්‍රීය ජීවිතයකට යන තැනක. ස්වකේන්ද්‍රීය ජීවිතයකට මාර්ගම දකින්න තැන මම දකින්නේ නැහැ ඒ විශ්වීය සැලැස්ම. පගයාදර විමාන තේදී උදේ ඔබ දකින්නේ ඔබ කොටසක් විතරයි. ඒ කොටස සම්බන්ධ වෙච්ච ශරීරය පේන්නේ නැහැ. භවයක් විතරයි. ඒ ශරීරය හරහා ස්වාමිනාසිකට මෙහෙවර පේන්නේ නැහැ. ගොඩාක් වෙලාවට පටු තැනක හිලා වෙනවා. ස්වාමීන් වහන්සේ මේ මහා ගැඹුරට අරගෙන යන්න එකපාර ආසින් කඩා වැටිච්ච අත්දැකීමක ගත්තේ නැහැ. උන්වහන්සේ මෙලෙච්ච දුර්වල පණුවෙක් වගේ ඊශ්‍රායෙල් ජනතාව තෝරගෙන ද්විතීනි සංග්‍රහය 7:7 කියවල බලන්න. ඔබ කුඩා ජාතියක් වතියෙද්දි මම ඔබ තෝරගෙන ඔබ ප්‍රකාශ වෙනවා. දසපනතත් එක්ක ඔබ මේක පිළිපදින්දි මම ඔබගේ දෙවියන් වහන්සේ වෙනවා, ඔබගේ ජනතාව වෙනවා. ඒ තැනදී ධනාසේ යාලව අනිත් ජාතින්ට වඩා විශේෂ කරන්න බැලුවා. විශේෂ කරන්නේ කොහොමද? පනත් ඉෂ්ට කිරීමෙන්. ඒතර බාහිරව උනාසේ පෙන්නපු පනත ඉෂ්ට කරන්න උනා. ඒතර ඒ පනත ඉෂ්ට කරාම උන් ආශිර්වාද උනා, කැඩත් සාපයක් උනා. දැන් මේ වගේ බෝනස් එකක් දීදී ඒ පනත ඉෂ්ට කරන තැන ස්වාමීන් වහන්සේ අද වචනේ කතා කරලා කියනවා. නීතිය හා නියෝග පිළිපදින්න ඔබ ඒවට අවනත වෙන මුළු හදවතින්ද මුළු සිතින්ද ඒවා පිළිපදින්න. දැන් මම ආදර පෙමන්තේනි ඒ නීතිය ලියුනේ ගල්පුවරක. අපි ජෙරමියා 31:31 කතා කරනවා හදවතේ ලියපු නීතියක් ගැන. හදවතේම කියන්නේ ඒ නීති නියෝග පිළිපදිනවා කියන එක ජීවිතේ අතුලාන්තේම ගන්න දෙයක් වෙනවා. ඒ උනාසේ කතා කරලා කියනවා ඔබ උන් වහන්සේගේ අනපනක් සියල්ල පිළිපදින්න නම් උනාසේ පොරොන්දු ප්‍රකාර ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනගක් මෙන් අද දින පිළිගන බව පිළිගන්න බව ප්‍රකාශ කරසේක. පනත් පිළිපදිනවා නම් විශේෂ සෙනගක් වෙනවා. එතනින් විශේෂත්වයක් දකින්නේ. එතකොට ඒ තැනදී මොකද වෙන්නේ? තවද දෙවි ස්වාමීන් වහන්සේ වදාළ ප්‍රකාර උන්වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස කැප වූ කියන්නේ ශුද්ධ වූ වෙන් වෙච්ච ජනතාවක්. තමන් මැවූ අන් සියලු ජාතීන් වඩා ක්‍රීර්තියෙන්ද මහිමයෙන්ද ගෞරවයෙන්ද ගෞරවයෙන්ද ඔබ උසස් කරනසේක. මගේ ආදර පිමන්තේනේ එතකොට ඒ කැපවෙච්ච වෙන් වෙච්ච ජනතාවක් විදියට ඔබ මාලෙප් කරනවා. විශේෂත්වය මොකක්ද? පුරාණ කිවිසුමේ ඔබ පනත් ඉෂ්ට කිරීම හරහා විශේෂ වෙද්දී ජේසු ඒ විශේෂත්වයේ සුවිශේෂ තලයකට ගන්නවා. තාත්ත සර්ව සම්පූර්ණ වෙනවාසේ. තාත්ත සර්ව සම්පූර්ණ වෙන්නේ කොහොමද? දුදනන්ට සුදනන්ට එක වගේ හිරු එළිය උදා කරලා. පෞකාරයන්ට යහපත් අයට එක වගේ වර්ෂාව දීලා. තරාතිකමක් බලන්නේ නැතුව ආදරය කරලා. මොකද උන්වහන්සේට උන්වහන්සේ ස්වකේන්ද්‍රීය කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ කේන්ද්‍රීය උන්වහන්සේ නිදහස් තැනන් වාසය කෙනෙක්. මගේ අතට මමත්වයක් උනාසට නැහැ. ඒක ස්වයං වූ තැනන් වාසය කියන්නේ මම වෙමි. අපි කාටත් ඒක කියන්න බෑ. මම වෙන්නේ නැහැ. මම තව ගොඩාක් තැන් මගේ මමයි මගේ අතර ඇතුලේ බෙදීම් තියෙනවා. ඉතින් මේකත් එක ස්වකේන්ද්‍රීය තැනක මම අතර මං වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ඔබ ඇසල් වැසිරි ප්‍රේම කරන සතුරාට වෛර කරන්නයි ඔබ කී බව අසයිද? ඒත් මම ඔබට කියන්නේ ජේසු ඊමක කියන්නේ ජේසු ඒ නිදහස් වෙච්ච තැනට අරගෙන යන්නේ.
mama ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න ඔබට පීඩා කරන්න නොදෙසා යාඥා කරන්න සතුරන්ට ප්‍රේම කරන්න පීඩා කරන්න නොදෙසා යාඥා කරන්න මගේ ආදර ප්‍රේමන්තනි මෙහෙම කරද්දී ඔබ දෙවනස්ගේ දරුවෙක් වෙනවා කියලා සතුරන් ප්‍රේම කිරීම සහ දරුකම අතර සම්බන්ධකම මොකක්ද ඔබ පුතෙක් වෙන්න ඔබ විශේෂණ තාත්තා වගේ වෙන්න තාත්තා ආදර කරන විදිහක් තියෙනවා තාත්තගේ ආදරයේ ස්වභාවයක් තියෙනවා ඒ තාත්තා දුදනන්ද සුදනන්ද කියලා තාත්තලා දාලා තියෙනවා. ඒතර ඔබට මට ආරාධනා කරනවා. දැන් ඔබටගේ සතුරා ඔබට කරපු සතුරුකම එක්ක හිර වෙන්නට එපා. එයා මට මෙහෙම කරා මට මෙහෙම අයි මට මෙහෙම කළා මම මෙච්චර මෙහෙම කළා මට මෙහෙම කරේ. කියලා තරක හිර නොවෙන්න. නිදහස් වෙන අත්දැකීමක්. ඔබ දකිනවා ඒ ඔබට තුවාල කරපු කෙනා අතීන්ද්‍රිය ක්‍රිස්තේ අවයවයක්. එක අවයවයක් දුක් විඳින දිහට ඇයට සැප විඳින්න බෑ. අනිත් පැත්තේ ඒ මනුස්සයා තාත්තගේම ඔබගේම තාත්තගේම දරුවෙක්. මේ දැක්ම වෙනස්. ඔබ දකින්න යන විදිය වෙනස්. එතකොට ස්වාමීන් වහන්සේ කතා කරනවා වෙනම ජීවිත රටාවක්. දැන් මේක මම ප්‍රමාණතර කවදාවත් හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක බලයත් එක්ක ඔබ ලබන්න උට අත්දැකීමක්. ඒක වුණාසේ ජීවා රෝම වර්ග 8 වෙනි පරිච්ඡේදය 14 වෙනි වගන්තිය කියන්නේ දේවාත්මයන්න් විසින් මග පෙන්ව ලබන්න දෙවනස්ගේ දරුවෝ කියලා. ඒ කියන්නේ ශුද්ධාත්ම මෙහෙවීමක්. රෝමාටේ උනාසේ දවතවතත් කියනවා අබ්බා පියාණනි කියලා අමතන පුත්‍ර භාවයක්. ශුද්ධාත්මයන් තුලා තමයි මේ පුත්‍ර භාවය ලැබෙන්නේ. අබ්බා තාත්ත කියලා කතා කරන්නේ. මගේ ප්‍රේමන්තනි එතකොට ඒ අතුලාන්ත එතන බියක් නැහැ. බල නිදහසක් තියෙන්නේ. එතන ඒ රිදෙන තරදි රිදෙන දෙයට වඩා එහා දෙයක් ඔබ දකින්න ගන්නවා. රිදෙන දෙයට වඩා එහා දෙයක් ඔබට තේරෙන්න ගන්නවා, පේන්න ගන්නවා. රිද්වා කියන පර්සනලි පෞද්ගලිකව අරගෙන මට මෙයා මෙහෙම කරන්නේ මට මෙහෙමයි කරේ මම මෙච්චර මෙයාට මෙහෙම කරද ඇයි මට මෙහෙම කරන්නේ යාර මෙහෙම කරන්නේ බලන්න මම කියන තැන කඩලා ඔබ දේව කේන්ද්‍රීය අත්දැකීමකට යනවා සමිදු කේන්ද්‍රීය අත්දැකීමකට යනවා උනාසේ ජෝන් උනාසේ ඉසායා 10 පහේ කතා කරලා කියනවා මාසිරියාව මුගුරක් විදිහට පාවිච්චි කරනවා තු සමිනහන්සේලාගේ පුත්තිලා පාවිච්චි කරන් පාරාවගේ සිත දැඩි කරේ උනාසේ වගේ ඒතර ඒ අත්දැකීම තමයි ප්‍රතිදෙත්ති සමිනහන්සේ මේ හරහා කරනවා බෙතර සිද්ධි ඉරෙවෙන්නේ සිද්ධියන ඔබට ගිහිල්ලා ඔබ වෙන්නම මේක දකින්නට යනවා ඒක ඔබට ලැබෙන ශුද්ධාත්ම දැක්මත් එක්ක මගේ ප්‍රමාන්තේ ඔබ ශුද්ධවන්ත භාවයට යද්දී ලුණු ගෙඩිය ලෙලි ගහනවා වගේ ඔබගේ ස්ව කේන්ද්‍රීය කම ගැළවි 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 ආයි තමයි ජේසු යන ගහත්ටි ජේසුක පෞද්ගලික වයි මට වාන ගහන්නේ මට ගහ නැහැ පෞද්ගලික වයි ගත්තේ නැහැ ජේසු තාත්‍රයක් නැකරම නොදෙන වර්ධකමට සමාන රිදෙන කර රිදුණා අන්තිම හිවි පෙත්තටම ප්‍රතිචාරයක් දක්වනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරනවා නෙමෙයි ප්‍රතිචාර දක්වන තාන්තර. මේ වික වෙනම ජීවිත රටාවක් උඩුගම් බලා යෑමක්. ඒත් මේ අත්දැකීම ජෙස්කේ නතර වෙන්නේ නැහැ. සභාවේ මුල්ම ප්‍රාණ ප්‍රතිත්‍යාග ඉවරයි. ක්‍රියාපති 8 වෙනි පරිච්ඡේදය. සීවන්තුමාව අපි දකිනවා. සීවන්තුමා පත් කරන්නේ ක්‍රියා 6 අපි දකින්නේ සීව 7 අපි දකින්නේ සීවන්තුමා පත් කරන්නේ ශුද්ධාත්මකින් පූර්ණ අත්දැකීම. එතකොට ඒ ශුද්ධාත්මේ පූර්ණ අත්දැකීම තුළ සීවන්තුමාට ගල් ගහද්දි සීවන්තුමා යාඥා කරන මේ මෙවුන් නොදැන කරන වරදට සමාව වෙන්න කියලා ජේසුගේ ආඥාවම. මගේ ආදර ප්‍රේමන්තේ එහෙම යාඥා කරන සීවන්තුමාට දකින්න ස්වර්ගයේ විවර වෙනවා. ස්වර්ගයේ විවර වෙලා ජේසු දකුණු පැත්තේ ඉන්නවා. ස්වර්ගයක් පේනවා වේදනාව ඇතුලේ. අපිට ගොඩාක් වෙලාවට වේදනාව ඇතුලේ අපි හිර වෙලා නැති වෙනවා. මගේ ආදර ප්‍රේමන්තේ ඔබට ශුද්ධාත්මයන්න් තුල ස්වර්ගය විවර වෙන්නට ඕනේ. ඒ තිමිරපට මම කියන තිමිරපට ඇරිලා ස්වර්ගය පේන්නට ඕනේ. එහෙම ස්වර්ගය දකිද්දී ඔසහා සලස්මක් දකිනවා. ඒ සිද්ධිය තුල නතර වෙනව නෙමෙයි. රෝමටේ 28 කතා කරන ලෙස උනාසිර ප්‍රේම කරනාගේ ජීවිතයේ වෙන සෑම සියලු සිද්ධියක්ම උනාසේ යහපතට පෙරලනවාමයි. ඒ ව්‍යසනය වාසනාවක් වෙනවා. ඒ සාපේ උනාසේ ඒ වැරදීම උනාසේ වැරදීමක් කරනවා. විශ්වාස කරන්න. එනිසා පටු තැන්වල හිර වෙලා පුද්ගලයෝ අස්ස හිර වෙලා ඉන්නේ නැතුව නිදහස් වෙන්න ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ කරන දේ අයිති කරගන්න. ආමෙන්. ජෙස් බී බයි.